ഹൈ ബോൺ ട്രാൻസ്ലേഷൻ ടു ഇംഗ്ലീഷ് ഇതിക്കാണ് ഇംഗ്ലീഷിലെ പരിവർത്തനം ചെയ്യുന്നത് സിംഗിൾ വാക്ക് നമ്മൾ ചെയ്യുക അപ്പോഴത്തേന് ഇംഗ്ലീഷിൽ ട്രാൻസ്ലേറ്റ് കാരണം നമ്പർ വൺ പറയണെങ്കിൽ തമായി മട്ടകൊടാക് മഹാൻസി മട്ടകൊടാക് മഹാൻസി സിംഗിൾ വാക്ക് ചെയ്യാണ് ഇത് പക്ഷെ ഇംഗ്ലീഷിൽ ട്രൈ കറാണ് വെറുതെ നമ്മൾ ഇതിനെ വാക്ക് ചെയ്യാറ് മട്ടകൊടാക് മഹാൻസി പറയണേ वाक्य सब्जेक्ट आई वाक्य पटंगा मम हरी मटहारी कील आई मामाहारी मटहारी के लिए क्या ने आय आय वेरी टाइट के मटे बड़ा महान्सी टाइट के ने महान्सी वेरी टाइट इता महान्सी बाकी ट्वेल्थ या कौन है ऐसा एम दान तेरे मटे इता महान्सी एम के तेरे मोड़ना वे ही के लिए करने पड़ा मटे इता महान्सी वे आय वेरी टाइट हर लिया मटे इता महान्सी आय वेरी टाइट इलाग एक नंबर टू मम पिलितुरु दन्नो मम पिलितुरु दन्नो कोहोमद कियन्ने मम दन्नो किला कोहोमद कियन्ने नंबर टू मम दन्नो आई दन्नो कियन्ने नो पिलितुरु दि आंसर देसी आई नो दि आंसर मम दन्नो पिलितुरु मम तमाय सब्जेक्ट एक आई दन्नो नो तमाय वर्ब एक दि आंसर तमाय ऑब्जेक्ट है पात्रु क्रियावे कारणे मम तमाय पात्रु नो तमाय क्रियावे दि आंसर तमाय कारणे मटे तेरुम गन्न पुलुवा इले नंबर 3 मटे कविये तेरुम गन्न पुलुवा आपो मटे हरि मम हरि पडंगने दि आई तेरुम गन्न पुलुवा पुलुवन नम कैन I can get matter pulwa therum ganna I can understand I can understand kiyana matter therum ganna pulwa e kaviye ema ema kiyanne that kaviyata gena poem I can understand that poem mata pulwa therum ganna e kaviye ekata aho subject ekak ඊට පස්සේ verb එක තමයි දාන්නේ ක්‍රියාව subject එක mata pulwa therum ganna e kaviye hari mata therum ganna pulwa e kaviye හරි ඊළඟට ඔහු කමිස කිහිපයක් මිලදී ගත්තා. ඔහු කමිස කිහිපයක් මිලදී ගත්තා. නම්බර් 4. ඔහු ඔහු නම් he තමයි සබ්ජෙක්ට් එක කාතු. මිලදී ගත්තා. සබ්ජෙක්ට් එක දාන්න මෙසේ ක්‍රියාපද දාන්න බෑ. he මිලදී ගත්තා. මිලදී ගන්නවා කියන්නේ buy. ඒකේ past tense. මිලදී ගත්තා අතීත කාලේනේ. bought. කමිස කිහිපයක්. some shirts he bought some shirts yeah some can give back shirts kamis apahu katru kriyava karne ilidi gatte monawada some shirts kamis kihipa number 5 ohu kisidu kamisiyak ak miladi gatte neha dan meke wen negative wakye miladi gatta nam bought miladi gatte naththa dan meka ekkama compare karana මිලදී ගත්තේ නැහැ. බයි කියන්නේ මිලදී ගන්න did not buy මිලදී ගත්තේ නැහැ. දැන් මෙතන did එකේ මේක අතීත වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ආපහු මේක buy එක board කියලා අතීත කරන්න ඕනේ නැහැ. did එකේ අතීත බව ඇඟ වෙනවා. ඒ නිසා ආපහු මේක මේ main verb එක අතීත කාලේ හරවන්න ඕනේ. present tense එක තියෙනවා ඇති. did not buy කියන්නේ මිලදී ගත්තේ නැහැ. හරි. ඔහු කවිස එකක්වත් මිලදී ගත්තේ නැහැ. එකක්වත් කියලා කියන්නේ කොහොමද? any. හොඳට මතක තියාගන්න
සම්පාවිච්චි කරන්න පොසිටිව් වාක්‍ය වල ඇතේන අර්ථේ වාක්‍ය වල නැතේන අර්ථේ වාක්‍ය වල සහ ක්වෙස්චන්ස් වල කියන්නේ ප්‍රශ්න වල පාවිච්චි කරන්න සම්මක වෙනකොට එනි he did not buy ඔහු මිලදී ගත්තේ නැහැ එකක්වත් any shirts ඔහු කමිස් එකක්වත් මිලදී ගත්තේ නැහැ he did not buy any shirts he did not buy ඔහු මිලදී ගත්තේ නැහැ any shirts කමිස් එකක්වත් එක නම්බර් 5 නම්බර් 6 ඒක කාර්මික නගරයක් වේ ඒක කාර්මික නගරයක් වේ නම්බර් 6 ඒක කාර්මික නගරයක් වේ ඒක කියලා කියන්නේ ඉට් දැක් කියනක් පුළුවන් එය ඉට් වෙනවා ඉස් එකක් නම් කියලා කියන ඉන්ඩස්ට්‍රියල් කාර්මික ඉන්ඩස්ට්‍රියල් කියද්දී ආයි වවල් සවුන් නිසා අතට නෙමෙයි ඈ හයි ඉට් ඉස් ඇන් ඉන්ඩස්ට්‍රියල් සිටි නගරේ නැත්නම් ටවුන් කියනක් පොර ඉට් ඉස් ඇන් ඉන්ඩස්ට්‍රියල් සිටි ඒක කාර්මික සිටි නගරයක් ඉස් කියන්නේ වෙයි වෙනවා එතකොට මේ වාක්‍ය වර්ඩ් එක තමයි ඉස් ඉට් ඉස් ඇන් ඉන්ඩස්ට්‍රියල් සිටි නමස්කාර කරුණාකරලා මේ ලියුම තැපල් කරන්න නියෝගයක් අනක් අනක් නියෝගයක් නම් අපිට verb එක ඉස්සරහට ගන්න වෙනවා මෙතන verb එක මත post කරුණාකරලා කැලපොත් තියෙනවානේ අපි ඒක ඉස්සරලා දාලා ඉන්න කරුණාකරලා please දැන් ඉතින් ඉතුරු වාක්‍ය තැපල් කරන්න කියන එක අනක් නිසා ඒ verb එක ක්‍රියාපදයේ ඉස්සරහට ගන්න තැපල් කරන්න post මේ ලියුම this මම කියන්නේ this ලියුම letter please post this letter හරි ඔයගොල්ලෝ සිංහල වාක්‍ය ඉංග්‍රීසි වාක්‍ය දෙකම ලියා ගන්න තමයි මේක වැඩ ගන්න ඔයගොල්ලන්ගේ රයිටින් පැත්ත හදා ගන්න ඒ වගේ ස්පෝකන් ඉංග්‍රීසි වලට වැඩ ගන්න නම්බර් 8 මට වාගේ තෑන ටිකකට පාවිච්චි කරන්න පුළුවන්ද මට වාගේ තෑන ටිකකට පාවිච්චි කරන්න පුළුවන්ද මට වාගේ තෑන ටිකකට පාවිච්චි කරන්න පුළුවන්ද ලියන්න හරි පුළුවන්ද පුළුවන්ද කියලා අහන්න කැන් දාන්න පුළුවන් යාළුවෙක් ඉන්නවා තාවිතර පොඩ ආචාරශීලී වෙනවා නම් කුඩ් දාන්න පුළුවන්. තව උඩ දාන්න පුළුවන්. තව වඩාත් ආචාරශීලී මේ දාන්න පුළුවන්. එදේ පටන් ගන්න පුළුවන් වාක්‍ය මට පුළුවන්ද? Can I use? එමෙත may I use? Use කියන පාවිච්චි කරනවා. May I use කියන්නේ මට පුළුවන්ද? Your pen. May I use your pen? ටික වෙලාවකට. ටික වෙලාවකට කියලා කියන්න for a while කියලා කියන්න. For a while, question mark is a question mark. Yeah. For a while, can't get out of it. तो can के लिए सामान्य question है ना यार. अच्छी अच्छी किन्हें किन principle के लिए put में आ गया question है बड़ा मैं क्या बड़ा पाचर चली. Can it बड़ा पाचर चली? Good. Could it बड़ा पाचर चली? मैं किन्हें ප්ලැට්නස් එක වැඩි වෙනවා. හරි ඊළඟ වාක්‍ය නම්බර 9. ඉක්මනට එන්න. දැන් ඔන්න ඩයලොග්ස් එහෙම ලියන්න නෑ ඉස්සරහට. ඉතින් මේ වගේ වට වැඩගත් වෙනවා. පොඩි වාක්‍යයක් වුණා. ඉක්මනට එන්න. ලෙසි. එන්න. අන. ඒ නිසා verb එක ඉස්සරහට දානවා. Come ක්‍රියාපදයේ ඉක්මනට soon. Come soon. තේ ඉක්මනින් එන්න. Come quickly. එම් කියන පොඩ වාක්‍ය හෙට මගේ පොතේ ඉන්න ආ ඒකත් නියෝගයක් අනක් ගේන්න කියලා තමයි කියන්නේ සබ්‍රින් මොකද්ද මගේ පොත my book කවද්ද tomorrow හෙට
Bring my book. Gain na mag effort hit. Bring my book tomorrow. Hari, ready? Practice karan, eh? I bought.